අයිබෝන් ජයග්‍රහී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. දේශපාලන වශයෙන් ගත්තහම තීරණාත්මක දවස් කිහිපයක් තමයි මේ ගෙවෙන්නේ. දැන් අද සහ හෙට දිනේ බොහොම තීරණාත්මක දවස් දෙකක් වෙනවා. ඒ තමයි රටම බලාපොරොත්තු වෙන්න නඩු තීන්දුව අද හෝ හෙට ලැබේ කියන බලාපොරොත්තුවෙන් තමයි බොහෝ දෙනෙක් කාලය ගත කරන්නේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දිනෙන් අවසන් වුණා. මේ ආදී කරුණු කාරණා රැසක් තිබෙනවා අද පුවත්පත්වල තොරතුරු ඇතුළත්ව. විශේෂයෙන්ම ඊයේ පාර්ලිමේන්තුව රැස් වුණා. රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුව සම්මත වුණා. මේ කාරණය පිළිබඳවත් අද පුවත්පත්වල තොරතුරු ඇතුළත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානය තිබෙන්නේ අධිකරණයේ දෙස, අධිකරණයේ මොකක්ද වෙන්නේ කියන කාරණය පිළිබඳ. අධිකරණයේ මොකක් වේද කමක්? අධිකරණයේ වෙන දේවල් අපිට මේ පිටින් ඉඳන් කතා කරන්න පුළුවන් කමක් නැති නිසා කොහොමුණත් අධිකරණ තීන්දුව තමයි ජනතාවගේ අභිලාෂයන් ලෙස සිද්ධ කරන්නේ. මේ රටේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලත්වයට නිශ්චිත විසඳුම් ලබා දීමේ මිනිසුන් බලා සිටින, දේශපාලඥයන් බලා සිටින, පාර්ලිමේන්තුව පවා බලා සිටින අවසන් තීන්දුව අධිකරණයෙන් එනතුරු ඒ තත්ත්වය රටේ බොහෝ දේවල් ඉදිරියේදී නිරාකරණය වන නිසා අද දවසේ දිනමින අසංක ප්‍රධාන සිරස්සලේ බවට පත් කරගෙන තිබෙන්නේ මේ කාරණාවමයි. රටම බලා සිටින අධිකරණ තීන්දුව අද හෝ හෙට ලැබෙන බවටයි ඉඟිපල කරන දිනමින පුවත්පත. ප්‍රධාන සිරස්තලයේ විස්තර සටහන අපිට මේ විදිහට හමු වෙනවා. ජනාධිපතිතුම විසින් පාර්ලිමේන්තුව විසුරුව හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙස්සමේ රටම බලා සිටින තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන වෙතයි තත්ත්වගත ආරංචි මාර්ග කියන බව, අගවිනිසුරු නලින් පෙරේරා මහතා සහ තවත් විනිසුරුවන් කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේදී අධිකරණ කටයුතු වලට සහභාගී වුණේ නැහැ, ඔවුන් නඩු තීන්දුව සැකසීමේ කටයුතු වල ඉදිරි සිටින බවට ආරංචි මාර්ග කියන බවත්, අධිකරණයේ නිවාඩු සමය හෙට සිට ආරම්භ වන බැවින් හෙටට පෙර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවරුන් උපරිමයෙන් උත්සාහ දරනු ඇති බවද අපගේ ආරංචි මාර්ග කියන බවයි දිනමින තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් කියා සිටින්. මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ එයයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සූදානම් යනු වෙනුවෙන් තොරතුරු වාර්තා කරන්නේ කමල් මහේන්ද්‍ර වීරරත්නයි. මේ වාර්තාව ගෙනෙන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ රැසක් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ සම්බන්ධ තීන්දුව අද හෝ හෙට ලැබේ කියන කාරණය තමයි මෞබිම පුවත්පතත් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ අතර වාරයේ ආණ්ඩු පක්ෂය සහභාගී වුණු පාර්ලිමේන්තුවට ඒ විපක්ෂය සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දයක් පවත්වනු ලැබුවා. ඒ පිළිබඳව දිවෙන වාර්තා කරන්නේ තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන්. අගමැති ලෙස ක්‍රියා කිරීමට රනිල්ට 117ක් විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මතයි. TNA පක්ෂව ඡන්දය දෙයි, ජයවිපේ ඡන්දය නොදෙයි යනුවෙන් තමයි මේ සටහන තිබෙන්නේ. අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම සඳහා ඊයේ ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 117කින් සම්මත වූ බව තමයි මේ කියා සිටින්නේ. රස පුවත්පතේ ප්‍රධාන පුවත එයයි. රනිල්ට පාර්ලිමේන්තුවේ 117ක්, කතානායක ජනපතිට ලියයි, ජනතා විශ්වාසය නැහැ අනුර දිසානායක කියයි, පාලුගේ වලන් බිනිල්ලක් සඳහනේ පවසයි යනුවෙන් රස පුවත්පත ඒ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඊට පස්සේ අද දවසේ අද ප්‍රධාන සිරස්තල සටහනම වෙන්නේ ඒ තොරතුරු ආශ්‍රිතවම. මන්ත්‍රීවරු 117ගේ විශ්වාසය රනෙල්ට, TNA සහය රනෙල්ට, JVP නිහඬයි, අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම ජයවිපට අදාළ කාරණයක් නෙවෙයි ජයවිප නායක අනුර කුමාර දිසානායක මහතා කියන අතර වාරේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ පාර්ලිමේන්තුවේ වඩා විශ්වාසදායක පුජ්‍යලයා රනිල් නිසා හෝ අගමැති ලෙස පත් කරන්න කියා ද්‍රවිඩ ජාතික සන්ධානයක එනවා. එජාපේ ආණ්ඩුවට සහය දුන්නත් තවදුරටත් විපක්ෂයේ ඉන්නවා කියා. ලංකාදීප පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ මෙහෙමයි. අගමැති දුරේ දැරීමට රනිල්ට මැති සභේ විශ්වාසය පළ කරයි, ඡන්ද 117ක්, TNA පක්ෂයි, ජවිපේ වැලකෙයි, නොබෙදුණු රටක් ඒකීය රාජ්‍යයක්, පළාත් සභාවලට වැඩි බලතල, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි රනිල් මැති සභේදී කියයි. මේ ඡන්ද විමසීම අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දක්වමින් තමයි මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේ. හිටපගෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබේයි කියන කියා සම්මත කරගත් යෝජනාව පාර්ලිමේන්තුවේ ප්‍රතිඵලය, ඒ කියන්නේ කතානායක ඊයේම ජනාධිපතිතුමන්ට දැනුම් දුන් බව තමයි මේ වාර්තාව මේ විදිහට කියන්නේ දිනමින පුවත්පත. ඒ වගේම මෞබිම පුවත්පත තොරතුරක් වාර්තා කරනවා ඊයේ අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ඇසුරින් රනිල් යලි අගමැති වුණත් රටට සිතක් නැහැ යනුවෙන් තමයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම ඔක්තෝබර් 26 වෙනිදා රටේ සිදුවුණු දේශපාලන කුමන්ත්‍රණයේ සිදුවීම අවශ්‍ය පසුබිම සකස් කළේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා බවයි ජවිපේ නායකයා ප්‍රකාශ කර තිබෙන්නේ. මෞබිම ඒ තොරතුරු මුල් පිටුවේම වාර්තා කර තිබෙනවා. ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
ධර්මලිංගම් සිද්ධාර්ථන් කියා සිටින්නේ ඊයේ බොහෝ දෙනෙක් දෙමළ ජාතික සංධානයේ කියූ කාරණාවට වෙනස් දොරතුරක්. ඒ කියන්නේ අපි ළඟ එකඟතාවයක් තිබුණේ ඒ ගිවිසුම් ප්‍රකාර වේ ලැබුණා යයි තමට විශ්වාස බව ඔහු කිව්වේ. මෙන්න මේ විදිහට අපේ කොන්දේසි දුන්නා රනිල්ගේ එකඟතාව ලැබුණු බවට විශ්වාසය යනුවෙන් තමයි සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශිත සටහන් වෙන්නේ. එජාපේ අගමැතිවරයෙකු පත් කිරීමට සහාය පළ කිරීම උදෙසා වන දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග දිගින් දිගටම සාකච්ඡා කළ බවත් එම ඉල්ලීම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දුවක් ඊයේ දිනේදී ලබා දෙනු ඇතැයි තමයි විශ්වාස කරන බවත් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිද්ධාර්ථන් මහතා කියන අතරවාරයේ එකඟතාව තිබුණත් කොන්දේසි නැති බවයි එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටි. ඒ වගේම මෞබිම තොරතුරු වාර්තා කරනවා රනිල්ට සහාය දුන් නිසා TNA එකට විපක්ෂ නායකකම දරන්න අයිතියක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහප්පෙරු මහතා කරන ප්‍රකාශය මෞබිම මුල් පිටුවේ තොරතුරු වාර්තා කර තිබෙනවා. කමල්, ඒ අතරවාරයේ අපි ඊයේ ප්‍රවෘත්ති විකාශයේ අවස්ථාවන් කිහිපයකට මේ ප්‍රවෘත්ති විකාශයේ විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් පළ කළ අදහස් වෙත අපි අවධානය යොමු කරන්නට සූදානම්. අද පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ යෝජනා සම්මතය මගින් කරන්න බලාපොරොත්තු වෙන බව කියන්නේ මන්ත්‍රීවරුන් 113ක් සිටින බව. ඊයේ මුළු දවස පුරාම, පහුගිය සතිය පුරාම දිගින් දිගටම TNA සංවිධානයේ සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය කටයුතු කරා. දැන් TNA සංවිධානයත් එක්ක කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවට කොන්දේසි සහිතව උදව් කරන බව TNA සංවිධානය වෙනුවෙන් සිද්ධාර්ථන් මහතා ඇවිල්ලා මාධ්‍යයට කිව්වා. අද දින මාධ්‍ය තමන්ගේ සිරස්තලයෙන් ඒ කොන්දේසි මොනවද කියලා කියන කාර්යය රටට හිරදලව කරලා තියෙනවා. TNA සංවිධානය විදියට ඔවුන් විපක්ෂ නායක ධූරයේ පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා ඊට වඩා උඩින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැක ගැනීම ජාතික වගකීමක් විතර හිතලා ඒ තීන්දුව ගන්නවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ ඡන්දය ප්‍රකාශ කර මොහොතේ සිට මේ පාර්ලිමේන්තුව පවතින්නේ නම් ඔවුන්ට විපක්ෂයේ නායකත්වය දැරීම සඳහා තියෙන අයිතිය සහ විපක්ෂය නියෝජනය කිරීම සඳහා තියෙන අයිතිය අහිමි වෙන බව තර්කානුකූලව පාර්ලිමේන්තුවේ පසුගිය අත්දැකීම් සහිතව මේ මොහොතේ අපි ඔබට පැහැදිලි කරන්නට ඕන. මේ පාර්ලිමේන්තුව විශේෂයෙන්ම ඩෑෂ්බෝර්ඩ් සහ NGO රාජ්‍ය නොවන ආයතන ඒ සියල්ලගේ වමනාව ව්‍යවස්ථාව ගෙනාව පිටිපස්සේ දොරෙන් කතානායකවරයා අර පුටුවක් ගෙනල්ලා තියාගෙන සුමන්දරන් කෝ යෝජනාව ගේන්න සම්මතද කියලා අහලා බැලූ බැල්මට සම්මතයි කියලා අස්සම් කරොත් එදා සිට රටේ මූලික නීතිය බවට පත් වෙනවා. මේ කියන්නේ අතා භයානක සැබෑවිය හැකි සිහිනය. අපි එකේ අපි රිහර්සල් එකක් තමයි දැක්කේ. ඒ රිහර්සල් එක බලපුවහම ඒ තත්වය නොගෙයි කියලා හිතන්න කාටද කියන්න පුළුවන්? බටලන්ද වදකාගාරයේ නිර්මාණකරුවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව අපි කවුරුත් දැනගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු කරා. ඒ පරීක්ෂණ කටයුතු වලදී ඒ කරුණු බොහෝ දුරට හෙළි වුණා. නමුත් අවසානයේ චන්ද්‍රකා මැතිණියේ වාර්තාව එළියට නොදා පැත්තකින් තිබ්බා. ඒ වගේ කටයුතු වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම දක්ෂයි. ඒ නිසා අදත් එතුමා හිතන්නේ කොහොම හරි කොහිම වතේ හරි මේ ශ්‍රී ලංකා මහ බැංකු මහා මංකොල්ලේ පරීක්ෂණ කටයුතු පැත්තක දාලා ඒ අදාළ අපරාධකරුවෝ වැරදිකරුවෝ සියල්ල නිදහස් කරන්න. මොකද ඇත්තටම ඒකේ ප්‍රධාන වැරදිකාරයා වෙන කවුරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය සඳහනක් කළා ලංකාවේ ආර්ථිකයේ ඉතාම අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තිබෙන බව. මේ ඇතිවෙච්ච ආර්ථික විනාශයෙන් රට ගලවා ගැනීමට නම් ලංකාවට තියෙන එකම විකල්පය පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් ඇති කරලා අලුත් වැඩපිළිවෙලක් හා අලුත් විශ්වාසයක් ඇති කිරීම තුළින් පමණයි ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ කියන ටික අපි එතුමියට එවැනි බටහිර රටවල ආර්ථික උපදේශකයන්ට දැනුම් දෙන්න කැමැති වෙනවා. අයවැයෙන් මුදල් සම්මත වෙලා තියෙන්නේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් පවණයි. ලබන වර්ෂයට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න අනිකුත් කටයුතු කරන්න අයවැයක් අවශ්‍යයි. අයවැයක් සම්මත කර ගැනීම සඳහා මේ රටේ පාර්ලිමේන්තුව රජය සක්‍රීය වෙන්න ඕන. මේ සියලු කටයුතු කරන්න තිරු වෙලා තියෙන්නේ සති කිහිපයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරය ජනතාවට තීන්දු ගන්න පුළුවන් අවස්ථාවක් උදාවන පරිසරයක් ඒ අතරවාරයේ උදේ ගම්බම්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්. TNA එජාප හවුල ගැන චම්පික කියන දේ රටම බලා සිටිනවා කියා යුද්ධයේ පැවති සමයේ දෙමළ ජාතික සංධානයට කොටින් යයි පවසමින් ඒ තහනම් කළ යුතු බව පැවසූ රණවක මන්ත්‍රීවරයා ඒ එක්සත් ජාතික පක්ෂයට සහාය දීම පිළිබඳ කුමක් ප්‍රකාශ කරන්නේ දැයි රටම බලා සිටින බවයි පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්බම්පිල මහතා දිනමින පුවත්පතට කියා තිබේ.
එවගේම කමල් දැන් අධිකරණයේ හිටින් පස්සේ සති දෙක කාලයක් නිමාඩු ගන්නවා කියලා කියනවා. නමුත් නිමාඩු ගන්න හැකියාවක් තියෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරම් නඩු කන්දරාවක් මේ පහුගිය දවස් කිහිපයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ගොනු කෙරුණා. ඒ පිළිබඳව තොරතුරු කිහිපයක් අප ඔබට ගෙනෙන්නටයි සූදානම්. ලංකාදීපයේ මුල් පිටුවේ පළවන ප්‍රධාන ප්‍රවෘත්තිය මහින්ද ඇතුළු පහකගේ ඇපැල් පෙත්සම් සලකා බැලීම හෙට යනුවෙන් තොරතුරු වාර්තා කරනවා. තමන් අගමැතිදුරේ සහ අමාත්‍ය දුරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභිභාචන අධිකරණයේ දුන් අතුරු නියෝගයේ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැතිදුරේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ගොනු කළ විශේෂ අභිභාචනා පෙත්සම් දෙක හෙට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළ තිබෙන බවයි ලංකාදීපයේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරන්නේ. මේ නඩු තීන්දුව තීරණ අතර තවත් ප්‍රධාන වශයෙන් කතාබහට ලක් වෙච්ච කාරණාවක් තමයි මේ අපි සඳහන් කරමින් සිටින්නේ. ඒ දිවයින පුවත්පත වාර්තා කරන්නේ මහින්ද ඇතුළු රජයට පැනූ තහනමට එරෙහි පෙත්සම් විභාගයේ හෙට යනුවෙන් වූ සිරස්තලයේ සහිතව. හොඳයි, මෞබි මේ තොරතුරු දෙකකට අවධානය යොමු කරන්නට සූදානම්. අගමැති ඇමති රාජකාරී වාරණය ඉවතලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන පෙත්සම හෙට විමසුමට. ඒ වගේම අභිභාචනාධිකරණ වාරණය ජනවාරි 16 වෙනිදා විභාගයට ගැනීමට නියමිත බවත් මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. දේශපාලන අර්බුදයට විසඳුම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ යනුවෙන් යළිත් අපිට මේ ප්‍රකාශය හමුවන්නේ කෙහෙලිය රඹුකැල්ල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් වශයෙන්. උද්ගත වී ඇති දේශපාලන අර්බුදයෙන් රටක් වශයෙන් ඉක්මනින්ම විසඳුමක් හොයාගත යුතුව තිබෙනවා. ඒ අද හෝ හෙට අධිකරණයෙන් ලබා දෙන බවයි කියා සිටින්නේ ඔහුගේ අපේක්ෂාව. ඒකම කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ ඒ අදහසමයි. ඒ ඔහු තවදුරටත් කියනවා මෙම දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය දක්වා වර්ධනය වීමට කඩ අධිකරණ තීන්දුව පමා වුණොත් සිදුවන වග. කමල් විරාමයක් ගමුද? හොඳයි, අපි සූදානම් විරාමයක් ගන්නට. තවත් තොරතුරු බොහොමයක් අප සතුව තිබෙනවා. මේ දේශපාලන කාරණාත් එක්ක රටේ ආර්ථිකයට බලපාන ප්‍රධාන ගැටලුවක් පසුගිය දින කිහිපේ පුරා පැවතුණා. එය මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු වුණොත් අඩු වැඩි වශයෙන් පිළිබඳවත් මාධ්‍ය අවධානයක් යොමු වුණා. ඒ තමයි මේ තේ කර්මාන්තය ආශ්‍රිතව වතු කම්කරුවන්ගේ ගැටලුවක් පිළිබඳව ඔවුන් රුපියල් 1000ක වැටුපක් ඉල්ලා, දෛනික වැටුපක් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. මේ නිසා තේ කර්මාන්තයේ යම් ආකාරයක ගැටලු රැසකට පසුගිය දිනවල මුහුණ පෑවා. ඒ සම්බන්ධයෙන් රැස පුවත්පතේ වාර්තාවන තොරතුරක් වෙතයි අවධානය යොමු කරන්නේ. වතු කම්කරු සරණ ජනපතිගෙන් විසඳුමක් යනුවෙන් වතුකම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජනය නිරත වතුකම්කරුවන්ගෙන් ඉල්ලා සිටි වතු සමාගම් සමග තමා එළඹෙන 19 වෙනිදා විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දෙන අතර මේ බව පෙරේදා පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වතුකම්කරු වෘත්තීය සමිති සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි රැස පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. දැන් ඔබට ඡායාරූපයක් පෙන්වන්න හදන්නේ දිනවෙන මුල් පිටුවේ පළවන ජනාධිපතිතුමන් සිටින එහි සටහන් වී තිබෙනේ හමුදා නිලධාරීහු 136ක් උපාධි ලැබ තියන සිරස්තලයේ සහිතව යුද්ධ හමුදා ආරක්ෂක සේවා අනසහ මාණ්ඩලික විද්‍යාලයේ 12 වෙනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ධ ආරක්ෂක සේවා අනසහ මාණ්ඩලික විද්‍යාලයේදී ඊයේ සිදු කෙරුණා. එහිදී පාඨමාලාව හදාරන අතරතුර විශිෂ්ට දක්ෂතා දැක් වූ නිලධාරියෙකුට ජනාධිපතිවරයා අතින් ගෝල්ඩන් අවුල් රන් සම්මානය පිරිනැමු අයුරුයි ඔබ මේ දකින්නේ. ඒ වගේම පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා සිංගප්පූරු වෙළඳ ගිවිසුම. විශේෂයෙන්ම ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් පත් කළා. ඒ පිළිබඳව ඒ ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ඒ කමිටු වාර්තාවත් පසුගිය දිනක ජනාධිපතිතුමා වෙත බාර දීමට එම කමිටුවේ සාමාජිකයන් කටයුතු කළා. ඒ පිළිබඳවයි මෞබි මේ තොරතුරු වාර්තා කරන්නේ. සිංගප්පූරු ගිවිසුම අත්හිටුවා යනුවෙන් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු අතර අත්සන් කොට තිබූ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් තාවකාලිකව අත්හිටුවා තිබෙන බව තොරතුරු වාර්තා කර තිබෙනවා. දහසක් සංකීර්ණ ගැටුම් අභියස පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ ඔවුන්ගේ කාර්ය අකුරට ඉෂ්ට සිද්ධ කරනවා. ඒ අනුව සැකසෙන ප්‍රවෘත්තියක් මේ. වැලිකඩින් පැනගිය කුඩු ජාවාරමා මීමුරේ නිවසකින් අල්ල යන සිරස්සලය බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ඇතිව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නැමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු හසලක මීමුරේ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් 11 වෙනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි මේ වාර්තාව කියා සිටින්නේ.
ලංකාවේ බොහෝ පිරිසගේ කඩයිම් විභාගයක් බවට පත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දිනේදී අවසන් වුණා. ඒ වගේම තමයි මේ දරුවන්ට වැඩිය දෙමව්පියන් වැඩි අවධානයකින් සිටින විභාගයක් තමයි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගයේ තියෙන්න ඕනද නැද්ද කියන කාරණය පිළිබඳවත් පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වුණා. කොහොම වුණත් ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත්ේ යනුවෙන් රසපුවත්පත් තොරතුරක් වාර්තා කර තිබෙනවා. 2018 වසරේ පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ විශාකා විද්‍යාලයේ කඩයිම් ලකුණු 189ක්ද, කොළඹ රාජකීය විදුහල ලකුණු 187ක්ද, බහනුවර ධර්මරාජ විද්‍යාලයේ ලකුණු 186ක්ද, බහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ලකුණු 181ක්ද ලෙස දක්වා තිබෙනවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් පාසල්වලට කොහොමද ළමයින් ඇතුළත් කරගන්නේ, කඩයිම් ලකුණු මොනවාද කියන කාරණය පිළිබඳ රසපුවත් පදේ තොරතුරු අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කරයි ඉදිරි දින කිහිපෙදී. ඊයේ දවල් අපිට අසන්න ලැබුණු කනගාටුදායක ආරංචිය ලංකාවේ ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වූ ඒකම ඉතාම විශිෂ්ට හිත හොඳ මිනිසෙකු වූ කලාකරු උපාලි කන්නංගර මහතාගේ අභාවය අපිට ඊයේ අසන්න ලැබුණා. පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලැබෙමින් සිටිදී සිදු අභාවය පිළිබඳව එතුමන්ගේ අභාවය පිළිබඳ උපාලි කන්නංගර මහතාගේ දේහය නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කරලා තිබෙනවා. අවසන් කටයුතු 15 වෙනිදා සවස 4ට කොහොල පොදු සුසාන භූමියේ සිදු කරනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ එකම ගිලේ රන්මාලදා හැඩවී වගේ ගීත ගායනා කළ ඔහු 80 දශකයේ නිත්‍ය ගිටා වාදක ශිල්පියෙකු ලෙස සුපර්ස්ටාර් සංගීත කණ්ඩායම තුළින් ඔහු ඉතා ඔහුගේ ප්‍රතිභාව ප්‍රකට කරා. ඔහු විශිෂ්ට මිනිසෙකු ලෙස කලාක්ෂේත්‍රයේ නමක් දිනා සිටි රසිකයන් අතර නමක් දිනා සිටි උපාලි කන්නංගර මහතාගේ අභාවයයි අපි මේ සැලකර සිටින්නේ. පුවත්පත් ඇතුල් පිටු වෙත අවධානය යොමු කරන්න සූදානම්. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ මව්බිම ගුරුදා විග්‍රහයට, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහුගේ මන්ත්‍රී දුරේ අහෝසි කරන ලෙස ඉල්ලා අභිහාචන අධිකරණයට පසුගිය දිනක කෝවරෙන්ටෝරිට ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමක් ගොනු කෙරුණා. ඒ පිළිබඳව තමයි මේ තොරතුරු වාර්තා වරන්නේ. ගුරුදා ගුරුදින විග්‍රහයෙන් අමතක උනාවද්ද යන මාතෘකාව යටතේ මේ සටහන, විශේෂයෙන්ම මෙහි මතුකර දක්වා තිබෙන සටහන තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන තීන්දුව කුමක් වුණත් මේ වැටිච්ච කුණ්ඩවාලයෙන් ගොඩෙන එක රනිල්ට ලේසි පහසු කාරණයක් නොවන්නේය. ගයෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ කියන්නේ ඕකටේ. කාට කාට වුණත් හැමදාම සෙල්ලම් බැරිය. ගඟේ කිලුණු කෙනාට පිදුරු ගහක් අය කියාගන්නේ. ජනතා පරමාධිපත්‍යයට බයේ රනිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ සාධිකරණයේ එල්ලි ගොඩ යන්න හදද්දී නීතියේ පරමාධිපත්‍යයේ ටොකු අනින්නට පණත්ගෙන ඇත. ටොක්ක හරියට වැදුනොත් මේ වතාවේ නම් රනිල් ගොඩ එනවා බොරුවේ කියන කාරණය පිළිබඳව විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ ඉල්ලා ඇති, මේ විශේෂයෙන්ම ගොනු කර ඇති මේ පෙත්සම මගින් ඔහු යම් ව්‍යාපාරයක කටයුතු කළා. එයින් ලාභ ලබා ගත්තා, කොටස් ලබාගෙන තිබෙනවා. මේ නිසා මන්ත්‍රී දුරේ කටයුතු කිරීමට අයිතියක් නැති බවට තමයි මේ පෙත්සම ගොනු කර තිබෙන්නේ. ඒ හා බැඳුණු ලිපියක් තමයි අද ගුරුදා විග්‍රහය. අපේ විශේෂාංග අතරින් ඔබේ අවධානයෙන් යොමු කරනවා දිවයින කතුවරයාගේ සටහන වෙතට. එන්ජිඕ සහ විදේශ බලවේගවල වැඩි බණ යනුවෙන් තමයි මේ කියන්නේ. ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා බිංගියක් තුළ සැඟවී සිටියේදී ජනතාව විසින් එළියට ඇද මරා දැමූ අයුරු මතක තබා ගන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව පුරවැසි බලයේ සංවිධානයේ නියෝජිතයෙකු මෙන්ම පිරිමි නර්ස් කෙනෙකු වන සමන් රත්නප්‍රිය පැවසූ කතාව ඔබට මතක ඇති. කොහොමනත් එක් පැත්තකින් රට බෙදන්නට මාන බලන බලවේග සිටින මොහොතක අනික් පැත්තෙන් ඔවුන්ගේ ඡන්දවලින් බලය රැකගන්නට උත්සාහ දරන දේශපාලඥයන් සිටින රටකයි අපි ඉන්නේ කියන කාරණාව මතක් කරන දිවෙන කතුවරයා විශේෂයෙන් මතක් කරනවා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට තමන්ගේ රටේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. නීති ශිෂ්‍යයෙකු වගේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන නඩු තීන්දුව දිහා බලාගෙන ඉන්නේ නැතුව කියන කාරණාව මතක් කළ දීලා අවසානයේ සටහන මෙන්න මේ විදිහට අපිට හමුවන්නේ. රට කරවන ආකාරය ගැන උපදෙස් දෙන්නට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ මේ වන විට විශ්වාසභංග යෝජනාවකට මුහුණ දෙසින්න ඔහුගේ රටේ අගමැතිවරයට උපදෙස් දීමේ. එසේ නොකොට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වන්නට ගියොත් ඔහුට සිදුවනු ඇත්තේ ඔහුගේම තනතුර මීට කලකට පෙර දැරූ ඩේවිඩ් ලැට්සන් හට සිදු වූ අබැද්දියට මුහුණ දෙන්නට. එසේ නොවේ තමන්ගේ රාජකාරිය පමණ සිදු කරගන්නා ලෙස අපි බ්‍රිතාන්‍ය කොමසාරිස්වරයාට, මහකොමසාරිස්වරයාට කාරණිකව මතක් කර දෙමුයි කියා ඔහු ඇතුළු විදෙස් ඇතැම් නියෝජිතයන්ගේ මැදිහත්වීම පිළිබඳවයි දිවෙන කතුවරයා තමගේ අදහස ඉදිරිපත් කරන්නේ. කමල් දේශපාලන කරළියේ මොනතරම් මුණුසුණු මුණත් මේ එන්නේ උත්සව සමයක්, විශේෂයෙන්ම මේ නත්තල ළඟයි අලුත් අවුරුද්දක් එළඹෙන්න තියෙනවා. මේ කාරණා පිළිබඳව බොහෝ දෙනෙක් ලහිලහියේ සූදානම් වෙන බවත් අපි දන්නවා. ඔදුවප් සීතල මැද එදා නත්තල සමරපු හැටි ලිපියක් සටහන් වෙනවා
මේ කාල පරිච්ඡේදයට ගැළපෙන ලිපියක් රැසපු අත්පතේ එදා නත්තල් සමරූප හැටි ලංකාවේ නත්තල සමරූප ආරඹුනේ පෘතුගීසීන්ගෙන් නත්තල් ගවලෙන් සහ නාට්‍ය සම්ප්‍රදායේ පෘතුගීසීන්ගෙන් නත්තල් ගස් සම්ප්‍රදාය ගෙනාවේ ලන්දේසීන් මීගමු හැමිල්ටන් ඇලේ පාරු කැරොල් ජයටම නත්තල් සමරන්නේ පුංචි රෝමයේ වූ මීගමුවේ මුල්ම සිංහල කැරොල් ගී ගොන්සල්වේස් පියතුමාගෙන් ජයට නත්තල් කන්න නත්තල් බඩු සීට්ටු තිබුණා කියන කාරණය පිළිබඳ මේ ආදි අපූරු ලිපියක් මේ නත්තල හා සැබඳුන ලිපියක් රසපුවත් පතේ තොරතුරු වාර්තා කරනවා එදා නත්තල සමරපු හැටි ගැන කමක් මුදුවක් සීතල ඇඟට දැනෙනවා මේ දේශපාලන කාරණා එක්ක හේතු වෙන සාරාර්ථයන් අමතක වෙන්නට නොදී රැකගත් නිසා තමයි මේ විශේෂාංගයේ විශේෂයෙන් ඉදිරිපත් කළේ අපි තවත් තොරතුරු ඉදිරි දිනවල දිග හරින්නම් අපිට හමු වෙනවා දිවෙන පුවත්පතේ ආර්ථික විශ්ලේෂක ශාම්නුවන් ගණේවත්තගේ සටහනක් ආර්ථිකයේ හරි පීල්ලට ගැනීමට ස්ථාවර රජයක අවශ්‍යතාවයයි ඔහු අවධාරණය කරන්නේ දැනට අතුරුතහනම් නියෝගයේ දී ඇති නඩුවලට අවසානයේ කවර තීන්දුවක් උසාවෙන් ලැබෙනු ඇතිද යන්න දැනගැනීමට ලැබෙන්නේ ඉදිරි අධිකරණ ක්‍රියාවලිය හරහා ඒ කෙසේ වෙතත් මේ පසුබිම තුළ රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීම සඳහා විශාල අවිනිශ්චිතත්වයක් ඇති වී තිබෙනවා ඔවුන්ට සාමාන්‍ය තත්ත්වයකදී මෙන්ම තීරණ ගැනීම ක්‍රියාත්මක වන්නට අවශ්‍ය වටපිටාවක් නැහැ ඒ නිසා මේ තත්ත්වයේ තම සංකීර්ණ කාරණාවක් විදිහට දිගහරන ඔහුගේ මේ ලිපියේ ඔහු තවදුරටත් කියා සිටින්නේ ජනතාවට මහමැතිවරණයකදී මේ රටේ හෙට දවස තීරණය කරන්න ඉඩ දිය යුතු බව ඒ පිළිබඳව ඔහු මෙන්න මේ වගේ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන අවසාන සටහන විදිහට දේශපාලන අර්බුදය සහ උසාවි නියෝග හමුවේ දැන් ආණ්ඩුව අකර්මණ්‍ය වී ඇති නිසා මේ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක විය හැකි බවක් දක්නට නැත මේ අනුව සිදුවෙමින් තිබෙන්නේ ඔක්තෝබර් 26 දිනට පෙර සිටම ආර්ථිකයේ තිබූ අහිතකර තත්ත්වය දිනෙන් දින තවත් තීව්‍ර වීමය මේ නිසා කවර ආණ්ඩුවක් හෝ අකර්මණ්‍ය වී ඇති තත්ත්වෙන් මිදිය යුතු ඇති අතර ආර්ථික කටයුතු අකර්මණ්‍ය නොවීමට අත්‍යවශ්‍ය බව තමයි මේ ලිපියෙන් ශාම්නුවන් ගණේවත්ත විග්‍රහ කරන්නේ දැන් කාටුන් බලන වෙලාව අපි මුලින්ම රසපුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපත වෙතයි අවධානය යොමු කරන්නේ මේ දෙදෙනෙක් අතර කතාබහක් එක්සත් රාජධානී අගමැතිනියටත් විශ්වාස භංගයක් ගේනවලු බං මිරිස් කුඩුත් පාවිච්චි කරයිද දන්නේ නැහැ සර් මිරිස් කුඩුත් එහෙ පාවිච්චි කරයිද කියලා තමයි අහන්නේ මේ දෙන්නේගේ සමයක් දිවෙන පුවත්පතෙන් ඔබට පුරා දක්වන්නේ මේ කාන්තාවන් දෙන්න කැමර දෙන්න මෙන්න මෙහෙම කියාගෙන මිනිහට මා ගැන විශ්වාසයක් නැහැ වගේ ඇලිසෝ ඔබ දැන් මොකද කරන්නේ අනිත් කාන්තාව අහනෝ විශ්වාසයේ පළ කිරීමේ යෝජනාවක් ගැනත් බලනවා කියා තමයි කියන්නේ දැන් මේ දේශපාලන කාරණායක කමල් ආරමේ අර පැත්තට මේ පැත්තට පැන්න മന്ത്രിවරු ගැන ටිකක් අමතක කළා වගේනේ පොට මතක් කරලා තියෙනවා පංකජරු ඉඳගේ සරදම් කාටුන්ෙන් අද දවසේ වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් 600ට වඩා බෑ කියලා බැබිලි කරුවන්ගේ සංගමයේ කියනවලු අර රුපියල් 1000ක් අරන් දෙන්නම් කිව්ව අරහෙට මෙහෙට පැන්න മന്ത്രിතුමා කෝ ඒ മന്ത്രിතුමා කෝ කියලා අය අහන්නේ එනිසානේ ජනාධිපතිතුමාට මෙදිහත් වෙන්න සිද්ධ වුණේ මේ Facebook අපි දිවෙන පුවත්පතෙන් ඔබට ගේන්නේ ඇමති හා කාර්යමණ්ඩල දීමනාත් තාවකාලිකව අත්හිටවලාලු ඒ දෙන්න දෙමළන්ගේ කතාබහක් මේ පව් මේ දවස්වල අමාරුවෙන් ගත කරනවා ඇති ඒ ඇත්තෝ ලංකාදීපේ දාසහපුවලනගේ සුවාරිස් කාටුනේ මේ මට 117ක් කැමති බං කියලා දුවගෙන එනවා සුවාරිස් ඉන්න පැත්තට ඒ වුණාට ජනාධිපතිතුමා කැමති නෑනේ සෑර් මේ සුවාරිස් කියන්නේ ජනාධිපතිතුමා කැමති නෑනේ සෑර් කියන්නේ ඕකයි தત્වේ මේ අපිට දිවෙනෙන් හමුවන්නේ හිටි හැටි ඒ නැති උනේ අගමැති দূරේ ඒ යලි ගන්න ගැට ගසනා විට බාරේ mantri kamata nadu ei ee langa vare walawal maya ranil metindun yana vare හොඳයි මේ දැන් අධිකරණය ගැන අපි වැඩි වශයෙන් කතා කළා අධිකරණ පුවත් තමයි මේ දිනවල පුවත්පත්වල වැඩි හරියක් වාර්තා කර තිබෙන්නේ මේ අධිකරණ වලට පෙත්සම් ගොනු කරනවා රීට් ආඥාවilla පෙත්සම් ගොනු කරනවා මේ කාරණේ පිළිබඳ වෙන්න ඕනේ 36 වවසම්ගේ හිනාවැස්ස අද කාටුනේ වෙම් වෙන්නේ කමල් කවියක් කියනද ඔව් කවියක් නෙමෙයි සින්දුවක් සින්දුවක් විදියට කියන්න ඕනේ සින්දුවක් විදියට කියන්න ඕනේ අලුත් කලාවක් සොයාගත්තම දියුණු වෙන්න ඕනේ නම් නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම් ඒ වගේ පද දෙන සින්දුවක් තිබුණානේ සින්දුවක් තිබුණා හොඳයි අපි හෙටත් පුවත්පත් තොරතුරු ගෙනෙන්නට සූදානම් කමක් අපි බලාපොරොත්තු සහිත අද සහ අද දවසක් ප්‍රාර්ථනා කරමු හෙට දවසට ඉස්සෙල්ල නේද වඩා යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නේ හෙටත් හමු වෙමු බලාපොරොත්තු වෙමි ආයිබෝවන්